नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमृवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। अपगे गुरुदेवोत्तम परम पूजनीय पिन्नलोक स्वामीन वहन्सेट अपगे नमस्कार वेवा। साधु साधु साधु। गौरवनीय महासंगरत्नेन अवसराय पिन्वत्नी वस्सान समय आरंभ करंट यदुनु उतुम सद्धर्म देशना मालाव अब पटिच्च समुप्पादे बहु दहम विग्रहयन नोस्से इगन गत्ता इतिंगे वस्सान काले आरंभ करपु उतुम धर्म देशना मालाव आर्य अष्टायक मार्गे इगन गनेमीन मे विधियट ओबट बुदुरजान नासिक धर्मे इगन गन्न वासनाव लबिला तियेन्ने। पिन्वत्ने अद दवसे अप इगन गन्ने अपगे भाग्यवतुन वासे वदाल उतुम श्री सद्धर्मे आयात चतुरारि सत्य धर्मे दुख नम्मो आर्य सत्य गन। पिन्वत्नि भाग्यवतुन वहन्से देशना कला करुणु हतरक अवबोध करगन्न बैरुनु निसा प्रतिवेद करगन्न बैरुनु निसा अप कौरुत् ससर इपदि इपदि मेरी मेरी इपदि इपदि मेरी मेरी यनवा कियला मुनादे करुणु एतमाय दुख नम्मु आरि सत्य अवबोध करगन्न बैरुनु निसा प्रतिवेद करगन्न बैरुनु निसा दुख हट गेनीम नम्मु आरि सत्य अवबोध करगन्न बैरुनु निसा प्रतिवेद करगन्न बैरुनु निसा दुख नेतिवीम नम्मु आरि सत्य अवबोध करगन्न बैरुनु निसा प्रतिवेद करगन्न बैरुनु निसा दुख नेतिवेन मग नम्मु आर्य अष्टायक मार्गे अवबोध करगन्न बैरुनु निसा प्रतिवेद करगन्न बैरुनु निसा उबत ममत ससरे दीर्घ गमनक एविला तियनवा कियला। भाग्यतुना देशना कला पिन्नत महानने देन उबत ममत चतुरारि सत्य अवबोध करगत्त निसा मे ससरें निदास हुना कियला। देन अपि ससरे इपदी इपदी मेरी मेरी आवित अपे कैमेत तिबिला दे अपे कैमेत तिबिला नेमे वेन केने कौरु हारे आ दुख विद विद पलयं कियला अपि ससरेट तल्लु करला दे एदला दालत नेमे इबेम हटगत्त देयक निसा मे इपदी इपदी मेरी मेरी यनवत नेमे मे चतुरारि सत्य अवबोध करगन्न बैरुनु निसा
ඉපදි ඉපදි මෙරි මෙරි ඉපදි ඉපදි මෙරි මෙරි යනවා. එතකොට මේ ඉපදෙන මැරෙන සසර ගමනේ යන කෙනෙකුට වැඩිපුරම විඳින්න තියෙන්නේ දුක. අපි එක වචනකින් දුක කියලා කතා කළාට ඒ දුක විඳපු ප්‍රමාණය අපිට ප්‍රමාණ කරන්න බැහැ. ඒ වගේම දුක අපිට අවබෝධ කරගත යුතු දෙයක්. අපි දුක ගැන කතා කළ පමණින් දුක අවබෝධ වෙන්නෙත් නැහැ. ඉතින් ඒ සඳහා අපිට උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පිහිටවපු බුද්ධ ශාසනයක් මුණ ගැහිලා. ඒ බුද්ධ ශාසනය තුළ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබිලා. කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය අහලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලප ගලප තමන්ගේ ජීවිතය තුළින් මේ දුක දැක්කොත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවට බුද්ධිමත් මිනිසුන් විසින් කළ යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. මොකද බුද්ධ ශාසනයකින් බැහැරව අනිත් හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔබ ලෞකික යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවද, ඒ ලෞකික ඉලක්ක සපුරගන්න බුද්ධ ශාසනයක් ඕන වෙන්නේ නැහැ. සසර ඉපදි ඉපදි මෙරි මෙරි යනකොට කර්මානුරූපව සුචරිතයේ දුෂ්චරිතයේ පින් පව් අනුව අපි සසර ඉපදි ඉපදි මෙරි මෙරි යනකොට ඒ දේවල් ලැබෙනවා. හැබැයි බුද්ධ ශාසනයක් මුණගැහිමින් පමණයි කෙනෙකුට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙන්නේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දුක ගැන නොයෙක් ආකාරයෙන් දේශනා කළා. උන්වහන්සේ දේශනා කරලා තියෙනවා, පින්වත් මහණනි, මම අප්‍රමාණ වචනවලින් අප්‍රමාණ අකුරුවලින් අප්‍රමාණ ව්‍යංජනවලින් මේ කුමක්ද දේශනා කළේ? ඒ තමයි මේ දුකයි කියලා. මෙහෙමයි දුක හටගන්නේ කියලා. මෙහෙමයි දුක නැති වෙන්නේ. මෙහෙමයි දුක නැති වෙන මාර්ගය කියලා. ඉතින් ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න උතුම් ශ්‍රී සද්ධර්මය තුළ අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්. ඉතින් පින්වත්නි, බුදුරජාන් වහන්සේ දේශනා කළා ආර්ය සත්‍යයේ හැටියට දුක පවතින්නේ කොහොමද කියලා. ඊළඟට දේශනා කළා ජාතිපි දුක්ඛා, ඉපදීමත් දුකකි. ජරාපි දුක්ඛා, ජරාවට පත්වීමත් දුකකි. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩ රෝග හටගන්නවා එයත් දුකකි. මරණම්පි දුක්ඛං, මරණයට පත්වීමත් දුකකි. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, තමන් අකමැති අප්‍රිය දේවල් අප්‍රිය අය සමග එකට එකතු වෙලා ඉන්න වෙනවා එයත් දුකකි. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, තමන්ට අයත් ප්‍රියමනාප දෙයින් ප්‍රියමනාප අයගෙන් වෙන් වෙන්න වෙනවා එයත් දුකකි. ශෝක කිරීමත් දුකකි. පරිදේවනා කිරීමත් දුකකි. කායික දුකත් දුකකි. මානසික දුකත් දුකකි. උපායාස දුකකි. මේ විදිහට යම්පිච්චන් නලබති තම්පි දුක්ඛං, තමන් කැමති උපදින් නැතුව ඉන්න, හැබැයි උපදින්න වෙනවා එයත් දුකක්.
තමන් කැමති ජරාවට පත් නොවී ඉන්න. හැබැයි ජරාවට පත්වෙන්න සිද්ධ වෙනවා. එයත් දුකකි. තමන් කැමති ලෙඩරෝගවලට පත් නොවී ඉන්න. හැබැයි ලෙඩරෝගවලට පත්වෙනවා. එයත් දුකකි. මැරෙන් නැතු ඉන්න කැමති. හැබැයි මරණයට පත්වෙනවා. එයත් දුකකි. සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස තමන්ගේ ජීවිතයට නැත්තං කැමති. හැබැයි අපි අකමැති වුණාට ඒ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස ජීවිතය කරායනවා. එයත් දුකකි. මේ කතා කරපු දේවල් ඔක්කොම හකුළු වලකට කිව්වොත් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම දුකකි කියලා බුදුරජාන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය අපිට අවබෝධ කරගැනීම පිණිස දේශනා කළා. ඒ වගේ පින්වත්නි බුදුරජාණන් දේශනා කරලා තියෙන විශේෂයෙන් දුක් තුනක් ගැන නස් දේශනා කරන මේ දුක කෙනෙක්ගේ ජීවිතය තුළ පවතින මේ විදිහට දුක්ඛ දුක්ඛතා. දුක නම් වූ ස්වභාවය දුකක් හැටියට ජීවිතය තුළ පවතිනවා. දෙවනි එකට කියනවා විපරිණාම දුක්ඛතා. වෙනස් වීම නිසා ඇතිවෙන දුක තියෙනවා. ඊළඟ දුකට කියනවා සංඛාර දුක්ඛතා. සංස්කාරයන්ගේ දුක පවතිනවා. දුක්ඛ දුක්ඛතා කිව්වේ අපි යම් කිසි ආකාරයේ දුක් වේදනා විඳිනවා නම් ඒ සියලු දුක් දුක්ඛ දුක්ඛතාවේ හැටියට පවතිනවා. ඒ කියන්නේ අපි හිතමු බඩගින්න කෙනෙක් ඉන්නවා, කන්න නැහැ. ඒ බඩගින්න නිසා දුකක් තියෙනවා. ඒක ඒක දුක්ඛ නිසා, ඒ කෑම නැති නිසා ඇතිවෙන දුකක්. ඊට පස්සේ තව කෙනෙකුට හොඳ රස්සාවක් නැහැ. ඒක නිසා එයා දුකසේ ඉන්නවා. එකක් දුකක්. හැබැයි මේ දුක්ඛ දුක්ඛතාවය කියන එක తాවකාලිකයි. ඒ කියන්නේ කන්න නැති කෙනාට කන්න ටිකක් ලැබුණාට පස්සේ ඒ දුක ඉවර වෙලා යනවා. හැබැයි දුක තියෙනවා එතන. ඊට පස්සේ රැකියාවක් නැති කෙනාට ඒ රැකියාව නැති නිසා දුක් විඳ විඳ ඉන්නවා. හැබැයි රැකියාව ලැබුණාට පස්සේ එයාට ඒ රැකියාව නැති නිසා ඇතිවෙන දුක නැති වෙන එක తాවකාලිකයි. දැන් අපි ගොඩාක් වෙලාවට දුකයි කියලා කතා කරපු ගමන් අපිට දැනෙන දේ තමයි දුක්ඛ දුක්ඛතා. දුක නම් වූ ස්වභාවයේ දුකක් හැටියට අපේ ජීවිතය තුළ පවතිනවා. හැබැයි ඒක తాවකාලිකයි. ඒ తాවකාලික දුක නැති වෙලා ගියාට පස්සේ අපිට දුක නැහැ වගේ. දැන් බඩගින්න තිබුණොත් බඩගින්න නිසා කෑම නැතුව දුක් විඳ විඳ ඉන්නවා. ඊට පස්සේ ඒ දුක විඳලා ඉවර වෙලා ඔන්න යාට කෑම ටික ලැබෙනවා. කෑම කාපු ගමන් අර බඩගින්න නිසා පිපාසින සැතිවෙච්ච දුක යාට නැහැ. එයාට අය මතක් වෙන්නේ නැහැ දුකක් ගැන. එයාට ඊට පස්සේ ජීවිතේ පේන්නේ සැප හැටියට. එයාට දුකින් නිදහස් වීම පිණිස උත්සාහයක යෙදෙන්න බෑ. එයා අර ඒ දුක්ඛ දුක්ඛතාවය තුළ බොහොම తాවකාලික දුකක් තමයි දැක්කේ. දුක් විඳින වෙලාවට හිතෙනවා අනේ මට මේ දේ දැන් දුක විඳින්නේ යම් හේතුවක් නිසා නะ. ඒ කියන්නේ අපි හිතමු දරුවා කීකරු නිසා දුක් විඳිනවා. අම්මා හිතනවා දරුවා කීකරු වුණා නම් මේ දුක නෑනේ කියලා. ඊට පස්සේ දරුවා කීකරු කරගෙන ඉපිලස ඔන්න ඉල්ලන දේවල් දෙනවා. නැත්තම් ස්වාමීන් වහන්සේනම මුණ ගස්සනවා. අම්මගේ බලාපොරොත්තු වෙන දැන් දරුවා කීකරුවි, දැන් දරුවා කීකරු. ඔන්න ඒ දරුවා කීකරු වෙනවා. එතකොට ඒ අම්මට අර දුක මොකුත් මතක නැහැ. ඒ දරුවම සතුටින් පිළි අරගෙන ඒ දරුවන්ගේ ජීවිතය තුළ එයාගේ ජීවිතය බැසගෙන පවතිනවා. එතකොට දුකින් නිදහස් වෙන්න බෑ. එහෙනම් මේ දුක්ඛ දුක්ඛතාවේ අපි විඳිනකොට
අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ දුක්ක දුක්කතාවේ තාවකාලිකයි. තාවකාලිකවේ දුක ඇතිවෙන්ට හේතුවෙන කරුණ වෙනස් වෙලා යනකොට දුක නැතිවෙලා කියලා සැපේ ඇති වුණාට හැබැයි ඒ සැපේ ස්ථීර දෙයක් නෙමේ. දැන් අපේ ජීවිතය අපි කල්පනා කළ බැලුවොත් අපි නොයෙක් ආකාරයේ දුකට අයිති දේවල් විඳලා තියෙනවා. ඒ කියන්නේ ඉපදීමේ දුක විඳපු අයද නැති අයද අපි? ඉපදීමේ දුක අපි විඳලා තියෙනවා. මව් කුසේ යම දවසක අපි පිළිසින ගත්තද? චූටි කලලයක් හැටියට ඒ කලලේ මව් කුසේ මෝරනකොට ඒ කලලට යම් විඳීමක් හඳුනා ගැනීමක් තේරෙනවද? ඒ වෙලාවෙ ඉඳන් විඳවනවා. අම්මා ගන්න ආහාරයට අනුව, අම්මගේ වැඩපල අනුව, එතකොට අම්මගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඒ කුසේ ඉන්න දරුවා විඳවනවා. ඊට පස්සේ ඒ දරුවා මව් කුසේ ටික 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 ලොකු වෙනකොට ඒ මව් කුස තුල හිර වෙලා අත්පය අකුලව ගන්න බැරුව ලොකු දුකක් විඳවනවා. දැන් අපිට මතක නැතුණාට ඒ දුක විඳපු පිරිසක් අපි. ඊළඟට මව්කුසින් උපදිනකොට මව්කුසින් උපදින ලොකු දුකක් විඳගෙන තමයි විඳින්නේ. ලොකු දුකක්. එතකොට ඒ දුක අපි විඳලා තියෙනවා. එතකොට අපි ආපහු මව්කුසකින් ඉපදුනොත් ඒ දුක් විඳින්න වෙන්නේ නැද්ද? විඳින්න වෙනවා. ඊළඟට මව්කුසේදී අපි බැරි වෙලාවත් ගබ්සාවක් වුණා නම් දැන් එහෙම වෙනවා. අම්මලාට දරුවේ පාවනහම එක එක උපක්‍රම නිසා ඒ දරුව මව්කුසේදී නැති කරනවා. ඒ නැති කරනකොට පණ පිටින් ඒ දරුව කෑලිවලට කඩනවා. එතකොට ඒ දරුව ඒක විඳවනවා. ඒ විඳවලා ඊට පස්සේ ඒ දරුව එතනින් චුත වෙනකොට හොඳටම විඳවලා 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 චුත වෙලා ආපහු මව්කුසක සමහරට උපදිනවා. අපි ආපහු මව්කුසක උපදින තාක්කල් ඔය ඉපදීමේ දුක අපිට උරුමයි. දැන් ඉපදිච්ච ජීවිතය අපි ඉපදීම නිසා මට ගෙවල් තියෙනවා, දොරවල් තියෙනවා, සල්ලි තියෙනවා, යාන වාහන තියෙනවා, මගේ බිරිඳ දරුව මට ඉන්නවා, ස්වාමි පුරුෂ ඉන්නවා, ඥාති ඉන්නවා කියලා අපි හිතාගෙන හිටියට ඒ උපදීම වෙන වෙලාවේදී අපි මහා ලොකු දුකක් වින්දා. අපි ආපහු යම් තාක් උපදිනවද ඒ තාක්කල් ඉපදීම නිසා යම් දුකක් තියෙනවද ඒ සියලු දුක් උරුමයි. ඊට පස්සේ අපි ජරාවට පත් වෙනවා. කණ්ඩිච්චම් පාලිච්චම් වලිත්ත චත මේ දත් කැඩෙනවා, කෙස් සිදෙනවා, හැම රැලි වැටෙනවා, ඊට පස්සේ මේ කොන්ද කුදු වෙනවා, තමන්ගේ අතපය තමන්ට විලංගු නැතුව යනවා, මේ විදිහට දුක් විඳින්න වෙනවා. එතකොට ඒ දුකත් විඳවන්න තියෙන දුකක්. ඊළඟට මරණයට පත්වීමේ දුක අපිට උරුම වෙච්චි දුකක්, විඳින තියෙන දුකක්. ඒකට ආරි සත්‍යයක් හැටියට අපි මේව තේරුම් ගත්තොත් එහෙම අපිට පුළුවන් ඉපදීම නිසා යම් දුකක් තියෙනවා කියලා නුවණින් විමසලා තේරුම් ගත්තොත් ඉපදීම ගැන කලකිරෙන්න, එතකොට තමයි අපිට නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ජීවිතයේ තමයි මේ දුක් ඔක්කොම තියෙන්නේ, අනේ මට දුක් නැති ජීවිතයක් ලැබේවා කියලා. එයා පතන්නේ මොකද්ද? ඇයි දැන් අපි සමහරට ඔන්න දුගී දුප්පත්කම නිසා හෝ වේවා, රෝග පීඩා නිසා වේවා, ධනධාන්‍ය නැති නිසා වේවා කෙනෙක් දුක් විඳ විඳ ඉන්නවා. හැබැයි තව කෙනෙක් පේන්න දකින්න එයාට ධනධාන්‍ය තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, නිදුක් නිරෝගී බව තියෙනවා, පවුල සමගිය තියෙනවා. එතකොට අපිට අපේ විඳින ජීවිතය ගැන එපා වීමක් ඇති වුණාට තව කෙනෙක් විඳින සැප දිහා බලලා හිතෙනවා අනේ මට මේ වගේ ජීවිතයක් ලැබේවා කියලා. ඉපදීමකින් සැප පතනවා. හැබැයි ඉපදීමකින් සැප පැතුවට ඉපදීම කියන එක සැපට අයිතිද දුකට අයිතිද? දුකට අයිති දෙයක්. ඒ දුක අපිට අවබෝධ කරගන්න බැහැ අර දුක්ක දුක්කතාවය තුළ අපි හිටියොත්. එහෙම දුක් විඳින වෙලාවට ආ දුක් විඳා කියලා
එහෙම බැහැ. එතකොට එයාට ඒ දුක නැති වෙන පරිසරයේ හැදිච්ච ගම දුක් නොමතකයි. ආපහු ඕන වෙනව හැම දෙයක්ම. ආපහු පතනවා. ඒක නිසා ඒ දුක්ඛ දුක්ඛතාවය කියන්නේ සත්වයන්ට කාලයකට තිබිලා කාලයකට නැති වෙලා යන දෙයක්. ඒ දුක්ඛ දුක්ඛතාවය වෙනස් වෙන්නේ විපරිණාම දුක්ඛතාවය නිසා. විපරිණාම දුක්ඛතාවය කියන්නේ වෙනස් වෙනවා. කණ්ඩ නැති කෙනාට කන්න ටිකක් ලැබෙනකොට වෙනස් වෙලා. රෝගී කෙනාට නිරෝගීකම ලැබෙනවා. එතකොට වෙනස් වෙලා. එහෙනම් විපරිණාමය නිසා යම් දුකක් ඇති වෙනවද? දැන් ඕන ගම් වතුරක් ආව මාස කීපයකට කලින්. ඉන්න නැති වුණා, කන්න නැති වුණා, අඳින්න නැති වුණා. මේ ඍතු විපර්යාස නිසා ඇති වෙච්චි දුකක්. ඊට පස්සේ ඒව ගම් වතුර බැහැලා ගියා, ගෙවල් දොරවල් හදාගත්තා. දැන් ආපහු අපිට ඉපදීම් දුකක් ගැන තේරුමක් නැහැ. ඇයි විපරිණාම දුක්ඛතාවයේ තියෙන්නේ සත්වයන්ට කාලෙකට දුක ලැබිලා තව කාලෙකට සැප ලැබෙනවා. ඒ නිසා විපරිණාම දුක්ඛතාවේ වින්දා කියලා ඒ ගැන ඒ ගැන යම් තේරුමක් ඇති කරගත්තා කියලා ඒක ප්‍රඥාව දියුණුවෙන් උපකාර වෙන්නේ නැහැ. එහෙනම් අපි අවබෝධ කරගත යුත්තේ කුමක්ද? සංඛාර දුක්ඛතා. සංස්කාරයන්ගේ දුක් බව. එතකොට සංස්කාර කියලා කියන්නේ මොනවාද? හේතුඵල ධමෙන් හටගත් සියලු දේම සංස්කාර කියලා කියනවා. එතකොට හේතුඵල ධමෙන් හටගත් දේක තියෙන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති. නැසීලා වෙනසීලා යෑමක් පේන්න තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින කාලය තුල වෙනස් වීමක් දකින්න ලැබෙනවා. ඒ සංකතයන්. එතකොට ඒ සංකත හේතුඵල ධමයෙන් හටගත් සියලුම දේට කියනවා සංස්කාර කියලා. ඒ සංස්කාර අනිත්‍යයි. ඒ සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිච්ඡාති. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. යද නිච්ඡන් තන් දුක්ඛං. යම අනිත්‍ය නම් ඒක දුකයි. එහෙනම් සංඛාර දුක්ඛතාවය අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය ධර්මයේ දැකීමෙන්. හේතුඵල දැකීමෙන්. යන් දුක්ඛං තද නත්තා. යමක් දුකයිද එය අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. යද නත්තා. යම් කිසි දෙයක් අනාත්මයි නම් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නම් නේතම් මම මම නෙමේ නේසු හමස්මි මගේ නෙමේ නමේසෝ අත්තාති මගේ ආත්මේ නොවේ කියලා සම්මප්පඤ්ඤායදත් දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න ඕනේ කියන එහෙම යථාර්ථය දකිනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? යථාර්ථය දකිනවට කියන යථාභූත ඥානය කියලා. යථාභූත ඥානය නිසා නිබ්බිදාව ඇති වෙනවා. ඒ සංස්කාරයන් ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. භාග්‍යතුන් දේශනා කරේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති යම් දවසක මේ ප්‍රඥාවෙන් දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ. එයා අවබෝධයෙන්ම කලකිරෙනවා දුක ගැන. එහෙනම් සියලු සංස්කාරයන් අනිත්‍ය හැටි දකිනකොට ප්‍රඥාවේ යථාර්ථය දකිනකොට අත නිබ්බින්දති දුක්ඛේ. දුක ගැන තමයි කලකිරෙන්නේ. ඒස මග්ගෝ විසුද්ධියා. මේක තමයි විසුද්ධියට මාර්ගය, නිවනට
මාර්ගය. දුකින් නිදහස්වීමට මාර්ගය. එනිසා පින්වත්නි අපගේ භාග්‍යතුන් වහන්සේ දුක්ඛ දුක්ඛතාවයේ හැටියට යමක් කිව්වද අපි එයත් අවබෝධ කරගත යුතුයි. විපරිණාම දුක්ඛතාවයේ හැටියට බුදුරජාණන් සමක් දේශනා කළාද එයත් අවබෝධ කළ යුතුයි. ඒ වගේම සංස්කාර දුක්ඛතාවයේ හැටියට යමක් දේශනා කළාද එයත් අවබෝධ කළ යුතුයි. ඉතින් පින්වත්නි මේ විදිහට අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට නොයෙක් ආකාරයෙන් මේ ධර්මය කියලා දීලා තියෙනවා. උන්වහන්සේ අනවතග්ග සංයුක්තේ සංයුක්තිකාය දෙවනි පොත් වහන්සේගේ උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ඉපදෙන මැරෙන ස්වභාවය මේ සසර ආරම්භ කෙලවරක් හොයන්න බෑ. ආරම්භ කෙලවරක් හොයන්න බෑ. පුබ්බා කෝටින පඤ්ඤායති. පුබ්බා කෝටි පූර්ව අපරාන්තයක් පෙන්නුම් කරන්න වෙ දීර්ඝයි කියලා කිව්වා. මේ සසර එනකොට නොයි ආකාරයේ දුක් දුම්නස් විඳලා තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තිරිසන් අපාය ඉපදිලා ඉන්නකොට ඌර වෙලා ඌර යෝනියේ ඌර වෙලා ඉපදිලා ඉන්නකොට බෙලි කැපුම් කද්දි ගලපුලි. දැන් ඔබ හිතන්න චුට්ටක් තියුණු ආයුධයකින් මෙහෙ බෙල්ල කපනවා. අපේ බෙල්ල කපනකොට ඇතිවෙන වේදනාවේ තව සතෙකුගේ බෙල්ල කපනකොට ඇතිවෙන වේදනාවේ වෙනසක් තියෙවිද? නෑනේ. මොන යාතිකා මොන යාඥා කළ කොයි විදිහට කරත් ඒ වේදනාව ඒ වේදනාවම තමයි. එතකොට ඒ බෙල්ල කපනකොට කොයි සතාවත් මගේ ජීවිතේ දැන් තිරිසන් සතෙක් මගේ ජීවිතේ මෙතනින් ඉවරේනවා හරි බෙල්ල කපපන් කියලා බෙල්ල දීගෙන ඉන්නවද? නෑ. එයාගේ බෙල්ල කපන්න යනවා කියලා යම් වෙලාවක දැනගත්තද යා පුළුවන් තරම් බේරෙන වේකින් නිදහස් වෙන්න. ඊළඟට එයාගේ බෙල්ල කපනවාද යම් මොහොතක පුළුවන් තරම් දුක් වේදනා විඳලා 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 ලේ ගිහිල්ලා දඟලලා මරණයටපත් වෙන්නේ. ඔබ හිතන්න එක වතාවක් ඒ විදිහට ඌරෙක් වෙලා බෙලි කැපුම් කෑවා කියලා. ඒක පොඩි දුකක්ද ලොකු දුකක්ද? ලොකු දුකක්. දෙවතාවක් තුන් වතාවක් හතර වතාවක් පස් වතාවක් දහ වතාවක් කොච්චරද එතකොට ඒ දුක? බුදුරජාණන් දේශනා කළේ තමන් අපි එක ජීවිතයක කියන්නේ ඒ කියන්නේ තමන් ඌරෙක් වෙලා ඉන්නකොට සසරේ බෙලි කපනකොට ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියන. එහෙනම් අපි සියවතාවද බෙලි කපුන් කාලේ මැරෙන්නේ නැත්තේ? නැහැ. දහස් වතාවද? ලක්ෂ වතාවක්? කෝටි වතාවක්? එහෙම ගණන් කරන්න බෑ. ඒ බෙලි කැපුම් කාලා මැරෙනකොට ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා කිව්වා. ඒ ඔක්කොම දුක් අපි විඳලා නැද්ද? දුක් විඳලා තියෙන්නේ. අපි දැකලා තියෙන සමහර වීඩියෝ හරක් මරනවා විශාල ගවඝාතකාගාරවල. ඒ හරක් ඇරගෙන ගිහිල්ලා තාප්පයක් වගේ ඉස්සරහට තියලා ඉස්සරහට මේ අර ඒ හරකගේ මූණට කොක්කක් දාලා ඉස්සනවා. එතකොට බෙල්ල ඉස්සෙනවා. යටින් කඩුවක් අරගෙන ඔක්කොගෙන් බෙල්ල කප කප යන්නේ. ලේ ඔක්කොම වැටෙනවා. යා පණ යන්නේ ලේ ගිහිල්ලා. එතකන් කෑ ගහනවා. එතකොට එක ජීවිතයක එක ගමෙක් වෙලා මැරෙනකොට බොහොම ලේ සුළු ප්‍රමාණයක් ගලන්න. සතර මහා සාගරයේ ජලය තරම් ලේ ගලන්න. කී වතාවක් අපි ගවය වෙලා බෙලි කැපුම් කාලා මැරෙන්නේ නැද්ද? එළුව වෙලත් ඒ වගේ. කුකුල්ලු වෙලත් ඒ වගේ. සමහර කුකුල් ෆාම් වල ඒ කුකුල් පැටියා. ඒ පැටියා සුප් හදන්න සුප් කැට හදන්න පණ පිටින් තෝරලා දාන්නේ ඒ මැෂින් එකට.
ඒ මැසිින් එක ඇඹිරිලා තමයි ඒ සතා මැරෙන්නේ. එතකොට ඒ දුක කුකුල් යෝනි ඉපදිලා බෙලි කැපුම් කනකොට ගලපුලේ සතර මහා සාගිරි ජලයට වඩා වැඩි කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ආකාරයේ මේ නොයේ උපමාවලින් අපිට කියලා දීලා තියෙන කුමක් ගැනද? දුක. දැන් අපිට චුට්ටක්වත් හැඟීමක් තියෙනවා ඒ තරම් දුක් විඳ කියන. නෑ. එහෙම අදහසක් නෑ. හැබැයි විඳවල තියෙනවා. ඒ විඳපු හැම වෙලාවකම මහා පීඩාවකින් දුකකින් තමයි අපේ ජීවිතය අවසන් වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරා මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්නකොට මනුස්සයෙක් වෙනවා කියන කතිශයින්ම දුර්ලභ දෙයක්. ඒ මනුස්ස ජීවිතවල හොරු වෙලා සල්ලාලුව වෙලා මම්පහරණ අය වෙලා ස්ත්‍රී දූෂකව වෙලා නොයෙක් වැරදිවලට අහු වෙලා රජ්ජුරුව දඬුවම් දෙනකොට කොහොමද දඬුවම් දෙන්නේ? අත් කපනවා, ලේ ගලනවා, කකුල් කපනවා, ලේ ගලනවා, කන් කපනවා, ලේ ගලනවා, නාහේ කපනවා, ලේ ගලනවා, උල් ඇරගෙන අයිනවා, ලේ ගලනවා, හිස ගසා දානවා, ලේ ගලනවා. ඒ ලේ ගලන වෙලාවට ගලපු ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා තියෙනවා. ඒ හැම එකක්ම අපි කවුරුත් ඒ ජීවිතවල විඳපු දුක් පින්වත්නි. ඒ නිසා මේ දුක්ඛ දුක්ඛතාවය අපි අවබෝධ කරගන්න ඕනේ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා මේ සසර ඉපදි ඉපදි මෙරි මෙරි ආවා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් අනාගතයට මොකද සිද්ධ වෙන්නේ? අනාගතෙත් ඊට වැඩි වෙනසක් නැහැ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේෙන් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් නිරේ යපුදුනාට පස්සේ එයා විඳින දුක කොයි තරම්ද කියලා. මිනිස්සෙක් කැටිර ඉන්න කෙනෙක් නිරේ යපුදුනොත් එයා විඳින දුක කොයි තරම්ද කියලා ඇහුවා. බුදුරජාණන් දේශනා කළා භික්ෂුව එහෙම මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න නම් බෑ කිව්වා. නිරේ නිරසතා විඳින දුක මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ස්වාමීනි, ඒ නිරේ කෙනෙක් ඉපදුනාට පස්සේ විඳින දුක ගැන උපමාවක් කියලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. උපමාවක් කියලා දෙන්නම්. උපමා වෙනුත් නුවණැති අය මේ ධර්මයේ තේරුම් ගන්නවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කියනවා. රජ කෙනෙකුට විරුද්ධ වෙන සතුරෙක් ඇති වෙනවා. රජතුමාගේ රාජ්‍ය බටය ගිහිල්ලා ඒ සතුරාව අල්ලා ගන්නවා. අල්ලලා අත් කකුල් බැඳලා රජතුමා ඉදිරියට ගෙනල්ලා ඉදිරිපත් කරනවා. මෙන්න රජතුමනි, සතුරුකම් කරපු කෙනා මෙයාට කැමැති දඬුවමක් දෙන්න කියලා. රජතුමා කියනවා, හෙල්ල අරගෙන ඇවිල්ලා යකඩ උල අරගෙන ඇවිල්ලා 100ක් අයින්න කියලා කියනවා අර සතුරු කෙනාගේ ශරීරෙට. දැන් අපි හිතුවොත් මනුස්ස ශරීරයකට, අපි හිතමු අපි මේ ඉස්සරහම මිනිස්සෙක් දාලෙවරලා හෙල්ලකින් යන්න කියලා අපිට බලන් ඉන්න පුළුවන් වෙයිද? එයාගේ කෑගැසීම කොහොමද තියෙයිද? මේ අතට වැදිලා අත ඇට මිදුළු කුඩු වෙලා ඇට කුඩු වෙලා එහා පැත්තෙන් මතු වෙනවා, ලේ ගලනවා, තවත් එකක් වදිනවා ඊට එහා පැත්තේ, තවත් තුල්පාරක් වදිනවා, තවත් තුල්පාරක් වදිනවා පපුවට, බඩට, ඇස්වලට, හෙල්ල පාරවල 100ක් අයිනකොට මේ ශරීරේ කොයි විදිහට තියෙයිද? එතකොට ඇයි සැප විඳිනවා දුක් විඳිනවාද? දුක් විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ. දැන් යට හැම වෙලාවෙම අර හෙල්ල පාරවල 100ක දුක තියෙනවා. රජතුමා දවල් වරු විවාහනවා අර සතුරා තවත් ඉන්නවද කියලා, නැ මැරිලා නැද්ද කියලා. තව මැරිලා නැහැ, ජීවත් වෙලා ඉන්නවා. එහෙනම්
ආපහු දෙසීයක් අයින්න සීයක් අයින්න කියන. එතකොට හෙල්ල ඇරගෙන ගිහිල්ලා ආර හෙල්ලෙන් ඇන ලැන්ල ඇට කැඩි ඇට කුඩු වෙලා ඊට පස්සේ ලේ මස් විසිරිලා රහර උඩට ඇවිල්ලා තියෙන ඒ මස් පුංජයක් වගේ තිනකට ආපහු සීයක් අයිනවා. එතකොට තනිකර මස් ගුලියක් වගේ. හැබැයි මෙරල නෑ. විඳවනව හොඳටම ආපහු රජතුමාන හවස් වෙලා අර සතුර තවත් මැරිල නැද්ද කියලා රජතුමනි මැරිල නෑ කියනවා. එහෙනම් තවස් සීයක් අයින්න. එතකොට අර එක මස් ගොඩක් වගේ තියෙන ඒ ශරීරෙට ආපහු සිය පාරක් අයිනවා. ඔබ තුන්සිය පාරක් ශරීරයකට ඇන්නට පස්සේ මැරෙන් නැතුව සිහි නැතිවෙන් නැතුව විඳවන්න වුනොත් එහෙම කොච්චර දුකක් දේක. බුදුරජාණන් සැහැව භික්ෂුව හෙල්ල පාරුල තුන්සියකින් ඇනුම් කෑවට පස්සේ එයා විඳින දුක මොන තරම්ද කියලා. ඒ වෙලාවිදි බුදුරජාණන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමිනී හෙල්ල පාරුල තුන්සියකින් ඇනුම් කන්න ඕනේ නැහැ. එක හෙල්ල පාරකින් ඇනුම් කෑවත් මහා දුකක් කිව්වා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ මේ අතට ගන්න පුළුවන් පොඩි ප්‍රමාණි ගල් කැටයක් අතට ගත්තා. අතට අරගෙන අහනවා, මේ ගල් කැටයේද ප්‍රමාණයෙන් වැඩි හිමාල පර්වතයේද කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා, හිමාල පර්වතේ බොහෝ විශාලයි, ඔය අතට ගත්ත ගල් කැටේ බොහොම කුඩයි ස්වල්පයයි කියලා. ඒ වෙලාවේ බුදුරජාන් දේශනා කරනවා, හෙල්ල පාරවල 300කින් ගණන් කාලා දුක් විඳින කෙනාගේ දුක මේ චූටි ගල් කැටේ වගේ කියන. නිරේ ඉපදිච්ච කෙනා විඳින දුක හිමාල පර්වතයට වඩා වැඩි කියන. දුක. දැන් ඊළඟ ජීවිතේ මේ මොහොතේ මැරෙනකොට ඊළඟ ජීවිතේ නිරේ ගියොත් අවුරුදු කීයකින්ද දුක පටන් ගන්න? ඈ? ඊළඟ මොහොතේ ඉඳන්. නිරේ යම් වෙලාවක පුදුනාද ඒ වෙලාවෙ ඉඳන් ඒ දුක යාට උරුමයි. ඒක කල්පයන් නම් කල්පේ පුරාවට ඒ දුක උරුමයි යාට. ඒ නිසා පින්වත්නි, මේ සසර කියන්නේ අපි සතුටින් පිළිගත යුතු තැනක් නෙමෙයි. සසර කියන්නේ ගොඩාක් දුක් තියෙන තැන. ඒ නිසා දුක අවබෝධ කරගැනීම පිණිස අපි නුවණින් විමසන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින සංයුක්ත නිකායි. පින්වත් මහණෙනි, අතීත ඇසත් දුකයි. අනාගත ඇසත් දුකයි. කෝපනවාදෝ පච්චුප්පන්නස්ස. මේ වර්තමානයේ පවතින හැගෙන කවර කතාද කියන. නම් මේ වර්තමානයේ පවතින හැත් දුකයි. ඇයි වර්තමානයේ පවතින හැ දුක් වෙන්නේ? අනිත්‍ය නිසා. ඒක නිසා මේ අනිත්‍ය අවබෝධ කරගන්න අපි වීරිය කරන්න ඕනේ. යම් මොහොතක අපි සංස්කාරයන්ගේ අනිත්‍ය බුදුරජාණන් දේශනා කරා, සංස්කාර කීපම හේතුඵල ධමින් හටගත්තදී ඒ ඔක්කොම අකුලක් කිව්වත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පංච උපාදානස් කන්දේ. එතකොට රූපය ගත්තොත් සතර මහා ධාතුන් හටගත්තු දේවල්. සතර මහා ධාතුන් හටගත්තු දේවල් අනිත්‍යයි. විඳීම කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. ඒ ස්පර්ශයෙන් හටගත් විඳීමත් අනිත්‍යයි. සංඥා කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. ඒ සංඥාව අනිත්‍යයි. සංස්කාර චේතනාව කියන්නේ ස්පර්ශයෙන් හටගත් දෙයක්. ස්පර්ශයෙන් හටගත් සංස්කාරත් අනිත්‍යයි. විඥාන කියන්නේ නාම රූපෙන් හටගත් දෙයක්. ඒ නාම රූප වෙනස් වෙනකොට විඥානේ වෙනස් වෙනවා, අනිත්‍යයි. හැම වෙලාවෙම නිරන්තරයෙන්ම තියෙන්නේ අනිත්‍යෝ ධර්මතාවයක්, වෙනස් වෙලා යන ස්වභාවයක්. එතන මේ වෙනස් වෙලා යන ස්වභාවය අපි හොඳට නුවණින් විමස තේරුම් ගන්න ඕනේ. එහෙම යම් වෙලාවක අපි අනිත්‍ය නුවණින් විමස තේරුම් ගත්තොත් ඒ අනිත්‍ය දේවල් වල තියෙන දුක්ඛිත ස්වභාවය අපිට නුවණින් විමසන්න, නුවණින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඒ විදිහට යා අනිත්‍ය දුකක් දැක්කොත් ඒ දේ තමාගේ වශයෙන් පවත්න්න
බෑ කියලා දියුණුකරු ප්‍රඥාවෙන් දකිනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බුද්ධ ශාසනයක විතරයි පවතින පින්වත්නි. බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ අනිත්‍ය ගැන කියලා දෙන්නේ, දුක ගැන කියලා දෙන්නේ, අනාත්මය ගැන කියලා දෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතය කියන්නේ බොහොම තාවකාලික එකක්. මේ ජීවිතේ පවා නොඑක ආකාරයේ දුක් දුම්නස් අපේ විඳින්න තියෙනවා. බුදුරජාණන් දේශනා කරනවා ආර්ය ශ්‍රාවකෙක් නුවණින් නිමසලා සංවේගයට පත්විය යුතු කරුණු අටක් තියෙනවා කියලා. සංවේග වස්තු අට. ජාති, ජරා, ව්‍යාධි, චුති, අපාය. අතීත අපත්තක වට දුක්ඛං. ඉදානියාහාර ගවෙට්ටි දුක්ඛං. ජාති ඉපදීමේ දුක සංවේගයට පත් වෙන්න කියනවා. ඉපදීම නිසා විඳින දුක ගැන හිත හිත දුක් සංවේගයට පත් වෙන්න ඕන අපි. ඔබට ඔබේ ජීවිතය ගැන වගේම බාහිර ජීවිත ගැනත් හිතලා දුක් ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ බුදුරජාණන් දේශනා කරන මහණෙනි ඔබට දකින්න ලැබෙයි කියනවා. රෝගී වෙච්චි මිනිස්සෙක් වැරහැල්ලක් ඇඳගෙන ඉන්න හිටින තැනක් නැතුව පාරේ හන්දියක් ගානේ කුණු දෙවිලි පෙරාගෙන කෑමක් බීමක් නැතුව හොඳටම දුකටපත් වෙලා ඉන්නවා දකින්න ලැබෙයි කියන. අපි දැකලා නැද්ද? දැකලා තියෙනවා. එතකොට හිතන්න කියනවා, ආ මෙයා ගොඩාක් දුක් විඳින කෙනෙක්. මේ දුක් විඳින්නේ මෙයා සසර ඉපදිච්ච නිසා. හැබැයි මමත් මේ විදිහට දුක් විඳලා තියෙනවා කියලා විමසන්නේ කියලා කියනවා. අපි ආපහු අනාගතේ උපදිනවද? අනාගතේ අපිට ඒ විදිහටම දුක් විඳින්න තියෙනවා. ඒ නිසා පින්වත්නි, ඔබට බුදුරජාණන්ගේ ධර්ම ඉගෙන ගනිද්දී නොයේ කාකාරයෙන් මේ දුක ගැන අහන්න ලැබෙනවා. ඉපදීමේ දුක, ජාතිපි දුක්ඛ, ජාති ජරා, ජරාවට පත්වීමේ දුක, රෝග පීඩා හට ගැනීමේ දුක, මරණයේ දුක, අපාය විඳින දුක, අතීතයේ විඳපු දුක්, අනාගතයේ විඳින දුක්, මේ ජීවිතයේ ජීවත් වීම පිණිස නොඑක ආකාරයේ දුක් විඳින්න තියෙනවා. ඒතර මේ දුක් ඔක්කොම සංසාරේ ඉපදිච්ච කෙනාට උරුමයි. ඒ නිසා පින්වත්නි, අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ දුක ආර්ය සත්‍යයක් ඇටියට සංස්කාරයන්ගේ අනිත්‍ය දැක දැක අපි අවබෝධ කරගත්තොත් අවබෝධයෙන්ම කලකිරিলা සියලු දුකින් නිදහස් වෙන වාසනාව උදා වෙනවා. ඒ නිසා ඔබ මතක තියා දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා කියන එක වෙනස් වෙවි හැම වෙලාවෙම සැප දුක් ලැබෙනවා. ඒ සැප දුක් ලැබෙන්නේ විපරිණාම දුක්ඛතාවය නිසා. හැබැයි ওই දෙක తాවකාලික වුණාට සංස්කාරයන්ගේ අනිත්‍ය ස්ථිරයි. හැම මොහොතකම සංස්කාර අනිත්‍ය වී යනවා. ඒ අනිත්‍ය දේවල් දුකට අයිති, දුක් දේවල් අනාත්මයි. ඒ දේවල් තමාගේ වශයෙන් පවත්න්න බෑ. ඒක නිසා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ආධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, හීන, ප්‍රනීත, දුර ළඟ, අතීතයේ නිරුද්ධ වෙලා ගියපු, අනාගතයේ හටගන්න, වර්තමානයේ පවතින කියන මේ පංච උපාදානස්කන්ධේ අපි හොඳට අනිත්‍ය වශයෙන් විමසීමස බැලුවොත් අපිට දුක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ වස්සානෙන් ආරම්භ කරන්ට ඉදුණු උතුම් සදහම් ධර්ම දේශනා මාලාවේදී ඔබට ආර්ය අෂ්ටායක මාර්ගයේ ඒ අංගයන් තුළින් දුකින් නිදහස් වෙන මාර්ගය ඉගෙන ගන්න, පුරුදු කරගන්න වාසනාව උදා වෙනවා. ඒ නිසා අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ගෞතම බුදු සසුනේදීම දුක නම් වූ ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වීම පිණිසම හේතු වාසනා විත්වා. සාදු සාදු.